1983 අග අසු තුන තමයි ඇඩ් එක එන්නේ. ලෝක ප්‍රසිද්ධ කෝකා කෝලා සමාගම ඇඩ් එකක් දානවා. කෝකා කෝලා සමාගමේ ඇඩ්වර්ටයිස්මන්ට් හිස්ටරි එක 1880 දක්වා යනවා. 1880 තමයි කෝකා කෝලා එන්නේ. 80 පටන් ගන්න කෝකා කෝලා තීරණාත්මක ඇඩ් එකක් වෙළඳ දැන්වීමක් ගේනවා 1982 අවුරුද්දේ. 82 අවුරුද්දේ යාලා අහනවා කෝකා කෝලාත් දැන් ඔහොම ඔහොම ඇවිල්ලා එක එක ඇඩ්වර්ටයිස්මන්ට් ඔය වෙනකොට ඇඩ්වර්ටයිස්මන්ට් 100 ගණක් යාලා කරලා තිබිලා තියෙනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අතිශයින් තීරණාත්මක ලෝකයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ධනේශ්වර ධනවාදී ආර්ථික ක්‍රමය විකසිත වුණේ කොහොමද කියන එක පිළිබඳව සහ ආර්ථික ක්‍රමය මොන මට්ටමින් අපේ යටිහිතත් එක්ක සම්බන්ධ වුණාද කියන එක ධනේශ්වර ආර්ථිකය නැත්නම් ධනේශ්වර සංස්කෘතිය නැත්නම් ධනවාදය කියලා අපි කට්ටිය හඳුන්වන මම එක නිෂේධනාත්මක අර්ථයකින් නෙවෙයි කියන්නේ. මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ලෝකේ ඇඩ්වර්ටයිස්මන්ට් වෙනස් වෙනවා. Coca-Cola is it? එක තමයි ලහන්නේ. අපි පොඩි කාලේ ඇහුණා මං හිතන්නේ ලංකාවෙත් ගියා Coca-Cola is it? මොකද්ද මේ කියන්නේ? Coca-Cola බොන්න කියලාද කියන්නේ? බොන්න එපා කියලාද කියන්නේ? මොකක් කරන්න කියලාද කියන්නේ? Coca-Cola කියලා જાතියක් තියෙනවා. එහෙනම් බීපල්ලා කියලාද කියන්නේ? නැහැ. Coca-Cola කියලා එකක් අපි හදලා තියෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ ඔබගේ පැවැත්ම ඇතුලේ මොනවදෝ දෙයක් හොයමින් ඉන්නවා. හොයමින් ඉන්න වෙන්න පුළුවන්. ඔබ සොයමින් සිටින දෙය ඔබ දන්නේ නැහැ. You don't know what you're looking for. ඔබත් නොදන්නා ඔබ සොයමින් සිටින දෙය අපවිය හැකි නම් එහෙනම් Coca-Cola කියලා જાතියක් තියෙනවා. සමහර විට ඒ ඔබ හොයන දෙය Coca-Cola විය හැකි. තවවත් බොන්න කියන්නේ මුන් අදටවත් බොන්න කියන්නේ. අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ අපි නොහිතන තරම් නිදහසක්. මේකෙන් Coca-Cola වලින් ඔබට දීලා තියෙන නිදහස කොච්චරද කියනවනම් සම්පූර්ණ අයිතිය ඔබට පවරලා තියෙනවා. රුපියල් 100ක් වියදම් කරලා Coca-Cola එකක් අරගෙන බොන්න. මේක ස්ලාවෝ ජිජක් කියනවා the drink of nothingness. Coca-Cola බිව්වට මොකද මේ කොල කැඳ බිව්වා වගේද? පෙනල කැඳ බිව්වා වගේද? නෑනේ, මේකක් නෑනේ. මේ සීනින් සාන්ද්‍රණයත් වැඩි. සීනි සංයුක්තයත් වැඩි සාමාන්‍ය. ෆෝමියුලා එක දන්නේ නැහැ මොන සමහරු මේක ඔය දැන් සමහරු අර මේ টয়ලට් හොදලා පෙන්නනවා මේකෙන් එච්චර මේ ක්ලීන් වෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ වින්ස්ක්‍රීන් ක්ලීන් වෙන්නේ නැත්තම් Coca-Cola පොඩ්ඩක් දාලා වයිපරේ දාන්න හොඳටම වින්ස්ක්‍රීන් එක ක්ලීන් වෙනවා. එතකොට දැන් අපිට හිතන්න පුළුවන් නේද මේක මොන වගේ බීමක් වෙන්නේ නැද්ද කියලා. නමුත් කිසි කෙනෙක් බිලියන ගාණක් මේ ලෝකෙ මිනිස්සු Coca-Cola බොන එක අතහැරලා තිනවද? වැල් පෙනල කැඳවලට පුළුවන් වෙලා තිනවද Coca-Cola ට තර්ජනය කරන්න? බෑ. කවදාවත් බෑ. තව සියවස් ගණනාවක් යනකම් Pepsi තියා මොනකටත් කිට්ටු වෙන්නවත් බෑ. දැන් තියෙන්නේ පෝෂ්‍යදාහි මේ බීමක් දෙක ඇතුලේ කිසිසේත් නැහැ. සමහරට වස වෙන්න පුළුවන්. මම දැක්ක ඊයේ Facebook එකේ කවුරු හරි අදහරි මම දැක්කරුවන් දාලා තිනවා මේ කොළ කැඳවලට තියෙන මේ මොකද නැහැ අරක්කු තැබෑරුම් ළඟ තියෙන පෝලිං කොළ කැඳ වලට නැත්තේ ඇයි පිස්සුද කවුද කොළ කැඳ මොන්නේ කවුරුත් නැහැ පෝෂ්‍යදායි ආහාර ඒකේ අරවා තියෙනවා මේවා තියෙනවා කියලා මෙහෙම ලැයිස්තුවක් දාන්නකෝ ප්‍රෝටීන් මෙච්චරයි කැලරි මෙච්චරයි අරවා මේවා කියලා මෙසම මොන කැලරි ඔහොම නේ ලොරි ගන්නත් තිබ්බත් මිනිස්සු එහෙම බොන්නේ නැහැ මිනිස්සු ගල්ලක් උබනවා ඒක තමයි අපිත් නොදන්නා අපි මරණය කරා අරන් යන ඩ්‍රයිව් එක. අපි මැරෙන්න තෝරගන්නේ හොඳ ඒවද? නැහනේ. නේ සිගරට් බොන මිනිස්සු දන්නේ නැද්ද මැරෙනවා කියලා දන්නවනේ. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් එක්ක. ඔබ සොයන දේ අපි ඔබ බවට පත් වෙන්නම් නැත්නම් ඔබ සොයන දේ සමහරලාට අපි විය හැකි කියන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ලෝකෙ කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් එක්තරා විචාරිකාවක් ලියනවා මෙහෙම. මගේ ඊළඟ ස්ලයිඩ් එකේ එක රුසියාව ඇද වැටෙන්න රුසියාව 1917
මහා විප්ලවයක් එක්ක ගොඩනැගූ සෝවියට් දේශය. බිඳ වැටෙන්න සමහර වෙලාවට මෙන්න මේ කොකකෝලා ඇඩ් එක පාදක වුණා වෙන්න පුළුවන් කියලා. තරුණ තරුණියෝ රුසියාවේ එතනගේ පහව නැගෙනහිර ජර්මනියේ කැරලි ගැහුවේ ඔවුන්ට සමහරකට කොකා කෝලා එකක් බොන්න තියෙන අයිතිය වෙනුවෙන් වෙන්න පුළුවන් කියලා. මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද වාමාංශයටත් එක්කම මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ ලෙනින් හදලා දුන්න රාමුවක් ඇතුළේ නෙමෙයි කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මේ වාමාංශික දේශපාලනය පහළට දාන්න එහෙම එකක් නෙමෙයි. මම කියන්නේ ඔවුන්ට තව දියුණු වෙන්න ගොඩක් තියෙනවා කියන එක. ඔවුන් හදලා දුන්න රාමුවක් ඇතුළේ මිනිස්සු ඉන්නේ නැහැ. මේක තමයි අපි තේරුම් ගන්න ඕන සත්‍යය. මිනිස්සු ඊට වඩා අර ජෝඩන් පීටර්සන්ගේ එකක් වෙලා කෝට් කරලා තිබුණා මන්දක පක්ෂය මිනිස්සු විකසිත වෙන්න ආසයි. විශේෂයෙන් තරුණ පරම්පරාව. තරුණ පරම්පරාව තමන්ට දෙන ලද දැන් අර ගෑනු ළමයෙක් මැරෙනවා නේද අර මේ මොකක්ද මේ මෙතකට ගිහිල්ලා මේ මැරෙනවා නේ. එතනින් මොකන්ද ඒ ළමයි උත්සාහ කරන්නේ? තමන්ගේ ජීවිතය අත්දකින් තමන්ගේ ජීවිතය තව පියවරක් ඉස්සරහට යන්න. ඒක තමයි යාලා උත්සාහ කරන්නේ. ජීවිතේ විකසිත වෙනවා කියලා ඔකට ජෝඩන් පීටර්සන් බ්ලොසන්. මිනිස්සු එකට කැමති මිනිස්සු ඒක නිසා අදකින් හොයාගෙන යනවා. ඉතින් ඒකේ සීමා මොනවද කියන එක නෙමෙයි. ඉතින් බර්ලින් තාපයේ බිඳ වැටීමට මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පාදක වුණා නම් අපි එකෙන් තේරුම් ගන්න ඕන පාඩම මොකද්ද? මොන විප්ලවයක් ඇතුළේ අපි මොන සමාජයක් හැදුවත් ඒ සමාජය නිදහස් සමාජයක් වෙන්න ඕන කියන එක. නිදහස් තේරීම් choices free will තමන්ගේ කැමැත්තෙන් යම්කිසි නිදහසක් තෝරගන්න එයාලට අයිතිය තියෙන්න ඕන. ඒක තමයි ඒකේ පණිවිඩය. මේ තමයි බර්ලින් තාපයේ බිඳ වැටීම. මෙතනින් පස්සේ ඉතිහාසය වෙනස් කියලා කියනවා හැමෝම. මම හිතන්නේ අපි දක්ෂිණාංශික චින්තකයෝ ගත්තත් වාමාංශික චින්තකයෝ ගත්තත් මෙන්න මේ ඉවෙන්ට් එක. මේක ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකෙන් පස්සේ ලෝකේ වෙනස්. ඒ කියන්නේ නැගෙනහිර ජර්මනි හා බටහිර ජර්මනි අතර තිබ්බ මහා තාපය මෙන්න මේ තරුණ පරම්පරාව විප්ලවෙන් තව පරම්පරා දෙකකට පස්සේ පරම්පරාව පෙරලලා දානවා. නිදහස හොයාගෙන බටහිරට යනවා. නිදහස කියන්නේ කොකා කෝලා එකක් බීමට තියෙන නිදහස. කියන්නේ වහ ටිකක් බොන්න තියෙන නිදහස. මිනිස්සෙකුට වහ බොන්න අයිතියක් තියෙන්න ඕනද? ඒක අපි පාලනය කරන්න ඕනිද ඕනි නැද්ද? සංකේතියෝ පාලනය කරන්න ඕනිද නැද්ද? අපි හිතනවා පාලනය කරන්න ඕනි කියලා මිනිහෙකුට මැරෙන්න එහෙම දෙන්න බෑනේ. නමුත් මේ අලුත් ලිබරල් සමාජය ඇතුලේ මිනිස්සුන්ට ඒ දක්වා යන්න පුළුවන්. ඒ දක්වා යන්න පුළුවන්. මම කියන්නේ ඒ දක්වා යන නිදහස පාලනය කරන එක නෙමෙයි අපි කරන්න උනන්නේ මිනිස්සු දැනුවත් කරන එක, අවබෝධ කරන එක. මේ මෙච්චර දුර ගියොත් උඹලට මෙන්න මේ දේ වෙනවා. මිනිස්සු යන නොයන එක ඒක වෙනම කතන්දරයක්. ඒකයි අපි කරන්න ඕනන්නේ. නැතු යන්න එපා කියන එක නෙමෙයි. පුතේ උඹලා එළියට යන්න නැතු ගෙම්බෝ වගේ ගේ ඇසෙයිද? ගෙම්බෝ වගේ හිටියොත් මුකුත් වෙන්නේ නැහැ තමයි ඒක ඇත්ත. හැබැයි මුකුත්ම වෙන්නේ නැහැ. එනිසා යන්න දෙන්න ඕන අවබෝධයත් එක්ක. කොහොමද තමන් ජීවිතේ මේ පැවැත්ම ඇතුලේ ගේම ගහගෙන යන්නේ කියලා. ඔන්න උතනින් තමයි මම අධ්‍යාපනයට එන්නේ. බර්ලින් තාපය බිඳ වැටෙනවත් එක්කම ওই මං කියපු 82 කොකා කෝලා ඇඩ්වර්ටයිස්මන්ට් එකත් එක්කම 1970 අග වෙනකොට ලෝකේ තවත් එක ප්‍රබල වෙනසක් වෙනවා. ඒ තමයි මාගරට් තැචර් එංගලන්තයේ අගමැති වෙලා. මෙන්න මේ වෙනස මේ සහෝදරයන් දැන් පොඩකට කලින් කිව්ව වෙනස කරනවා. ඒ තමයි මෙච්චර කල කුසීත ගෙවල් අස්සේ හිටපු තරුණ පරම්පරාව යැපුණේ මොකෙන්ද? ආණ්ඩුව දුන්න ඩෝල් එකෙන්. ආණ්ඩුව දෙනවා නොමිලේ සහනාධාරයක් දෙනවා. ඒක හැබැයි ඒකට වෙන අර්ථයක් තිබ්බා. ඒ සහනාධාරය දෙන්නේ ඒ තරුණ පරම්පරාවට දියුණු වෙන්න. සල්ලි කිපයක් දෙනවා. එතකොට ඒ සල්ලි වලින් ළමයි ඉගෙන ගන්න හරි මොනවා හරි දෙයක් කරගෙන යම් කිසි සංවර්ධනයක් වෙනවා. ඒක නිසා තමයි ඒක තමයි තර්කයේ ලේබර් පාටියේ. ඒක සමාජවාදී සංකල්පයක් ඇත්තටම. එයා ළමින්ට දෙනවා. මෙන්න මේකෙන් උබලා මූලික දේවල් ටික කරගනින්නලා කියලා. ඇත්තටම උනේ ඒක නෙවෙයි. උන් ජීවත් කාලයක් උන් මැරෙනකම් ඉදින් පුළුවන් නම් ඩෝල් එකෙන් ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියා. මේක ආණ්ඩුවට විශාල බරක් වෙච්ච නිසා මාගරට් තැචර් කියන යකඩ ගැහැණිය ගෙනවා බ්‍රිතාන්‍ය සමාජයේ උඩු යටිකුරු වෙන වෙනස්කම් ටික. අද අපි තේරුම් ගන්න නියෝ ලිබරල්
නවලිබරල්වාදය කියලා කියන්නේ මෙන්න මේ තැචර් ගේන ප්‍රතිසංස්කරණ ටික. එහෙම නැත්නම් 1978 න් පස්සේ ලංකාවේ චාර්ජ් ආවදින ගේන ප්‍රතිසංස්කරණ ටික. මේක සරලයි. මේක මහ ලොකු මේ බීජගණිතයක් නෙමෙයි. අත්‍යවශ්‍යම සරණ කාරණයක්. මොකද්ද? සමාජයේ එකතන පල්වීම තවදුරටත් රාජ්‍යයට බරක් වෙනකොට රාජ්‍ය තීරණය කරනවා ඔව් අපි මෙච්චර කාලයක් දුන්න සහනාධාර වෙනුවට මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා. මොකද්ද? චාන්ස් එකක් આવවත් බලන්න මයි බියුටිෆුල් ලොන්ඩ්‍රි හනිෆ් කුරේෂි. පාකිස්තාන් ඉන්දියන් සිනමා කරුවෙක්. හරිම ලස්සන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. තචර්වාදයේ තේරුම් ගන්න මේ ෆිල්ම් එක බලන්න. එච්චරයි. වෙන මොකුත් එපා. නැත්තම් ජයජවර්ධනගේ පොලිසි එක තේරුම් ගන්න මේක බලන්න. මොකන්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ අපි වගේ රටවල් වලින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව වගේ රටවල් වලින් එහෙට ගිහිල්ලා ගේම ගහන within inverted comma ගේම ගහන පරම්පරාවක් ගැන. ගේම ගහන පරම්පරාවක් ගැන අයත් කියනවා. මොකද්ද? බ්‍රිතාන්‍ය සමාජයේ අර ඩෝල් එකෙන් අර සහනාධාර ටිකෙන් කාලා බීලා ඔහේ හිටපු පරම්පරාව වෙනුවට මෙන්න මේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාවෙන් යන පරම්පරාව තේරුම් ගන්නවා අපට සිරි. බ්‍රිතාන්‍ය කියන්නේ මාර වෙළඳපළක්. බ්‍රිතාන්‍ය කියන්නේ මාර වෙළඳපළක්. ඇමරිකාව කියන්නේ මාර වෙළඳපළක්. අපිට චූටි දෙයක් කරගන්න පුළුවන් වුණොත් අපි සදාකාලේ ගොඩ කියලා. ඒ නිසා මේ චිත්‍රපටයේ තියෙන්නේ ඇඳුම් හෝදන පකිස්තානියෙක් ගැන. ලොන්ඩ්‍රියක්. ලොන්ඩ්‍රි ලොන්ඩ්‍රිස් තමයි. එයාලා තීරණය කරනවා. ආ. දැන් කවුරුත් කරන්නේ නැහැ මේවා. දැන් උන් ලොකුකමට මේවා කරන්නේ නැහැ. ඒක නිසා මෙයාලා තීරණය කරනවා කරින් හරි. පොඩි රෙදි සෝදන තැනක් දානවා. මේක අතිශයින් සාර්ථක වෙනවා ලන්ඩනේ. අතිශයින් සාර්ථක වෙන මොන වෙන කවුරුත් කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ ඒ ලෝව ලෙවල් එකට බහින්නේ නැහැ සමහර වෙලාවට. අන්න ඔන්නක ප්‍රශ්නයක් ඈ. ඒක ප්‍රශ්නයක් මොකද? මේ ලෝව ලෙවල් එකට බහිනකොට අපිට අර ඉහළ අධ්‍යාපනික අවස්ථා වලට යන්න තියෙන ඉඩකඩ නැති වෙලා යනවා. ඔක තර්කයක්. ඔක පැහැදිලි තර්කයක්. අපි මේ පොඩි පොඩි මේ කුලී වැඩ කරනකොට අතෙන් යන්න බෑ. එතකොට කරීම්ගේ තාත්තා කියනවා එයා සමාජවාදී ඔය රෙදි හොදන කෙහෙම්මලට යන්න එපා මිනිහෝ ඉගෙන ගනින්. ඔකට යන්න නැතුව ඉගෙන ගනින්. දැන් පේනවනේ මතවාද දෙක වෙන් වෙන හැටි. මේවට යන්න නැතුව අර යුරෝපියේ එංගලන්තේ මිනිස්සු වගේ ඉගෙනගෙන ඉහළ තත්වයකට බලය. රිචි සුනක් ළඟරේ ඒක. සුනක් අගමැති වෙනවා. ලෝය කෙනෙක් හැටියට ගිහිල්ලා. කෙන්‍යාව පැත්තෙන් සංක්‍රමණය වෙන පරම්පරාවකට උඩින් සංක්‍රමණය වෙන බරක් ඔබාමා බැරිස්ට කෙනෙක් වෙනවා ජනාධිපති වෙනවා. ඒ සිහිනේ තමයි වමේ අයගේ තිබ්බේ. ඒ නිසා එයාලා කියනවා එයාලගේ පරම්පරාවට ඉගෙන ගන්න කියලා. එක. නමුත් මේ සමාජෙම ඉන්න තව කොටසක් කියනවා මෙන්න මේක තව සමාජයේ බෙදුම නෑ ඉගෙනත් ගනිල්ලා පොඩි රස්සාවකුත් කරපල්ලා. මොකද රස්සාව ඇතුලේ තමන්ගේ පෞරුෂය පොඩ පොඩ දියුණු වෙනවා. අධ්‍යාපනය ඇතුලේ එකෙන් හොයාගන්න මුදලින් ඉගෙන ගනිලා. ආණ්ඩුවට බරක් වෙන්න එපා. ඒක තමයි පණිවිඩය. හනිෆ් කුරේෂිගේ පණිවිඩය තමයි අපිටත් අදාළයි. ආණ්ඩුවට බරක් වෙන්නේ නැතුව අපි හම්බත් කරමු. ඒකෙන් පෞරුෂය දියුණු වෙනවා. ඒ එක්කම ඉගෙනත් ගමු. එතකොට අපිට සමාජය අතික්‍රමණය කරන්නත් පුළුවන්. මේ සමාජය අතික්‍රමණය. ඒකයි ඍෂි සුනක් ළඟමති වෙන්නේ. ඒක කරනවා යාලා. මේ දෙකම එක වැඩ කරා ඒ වෙලාවේ. තේරුම් ගන්න මේ ෆිල්ම් එක ඇතුලේ වමේ මතවාදයක් දකුණේ මතවාදයක් දෙක එකට හැප්පෙන ෆිල්ම් එකක්. ඒ නිසා මේ ෆිල්ම් එක බලන්න කියලා මම කියනවා. අපි අය කියන්නේ නිකන් ගිනගෙන ඔහම ඉස්සරහට යන් කියලානේ. ඒක නේ ලංකාවේ සාමාන්‍ය වමේ මතයක වැරදි. ඒ නිකන් ඉඳලා එහෙම නිකන් ඉන්නවා කියන්නේ මොකද්ද? එතකොට මේකට තව එකක් මම ඇඩ් කරනවා. ඒක ඊට වඩා ලස්සන නිකක් පොඩ්ඩක් ඔයාලා දන්න එකක් කියලත් ඇති මං හිතන්නේ විලේජ් බයිජසි අනිත් දේශයි. සාමාන්‍ය කියලා ඇති වල අනිත දේශායේ මේ පොතේ පොඩි ගමෙන්ට ලියු පොතක්. ඒක කියන්නේ ගමෙන් අපි නගරයට යන් නැත්නම් නගරයෙන් ඊටත් වඩා ලොකු නගරයකට යන්
හැබැයි මෙන්න මේ ලක්ෂණ ටික ඇති කරගන්න ඕන අර සංක්‍රමණයේදී අර කලින් කිව්ව ෆිල්ම් එකටත් මේක අදාළයි මෙන්න මේ සංක්‍රමණීය අවස්ථාවේදී මෙන්න මේ පෞරුෂ ලක්ෂණ ටික ඇති කරගමු එකක් තර්කන හැකියාව අධ්‍යාපන ඇතුළේ ලංකාවේ නැත්තේ ඕක තර්කන හැකියාව ක්‍රිටිකල් තින්කින් ठीक ने तर्क तर्क करना है नहीं नोट टेक बाल ना नोट टेक आप होलिया करना है नोट टेक मगी लाइव पेपर के लिए ना इतनी नहीं बराबर ये दैनुम पक्ष प्रश्न करना है लंका में दैनुम पीले ऐतरल लंका में दैनुम तिबुने इतने वो लंक मैं तो काले समकाले एक्सकंडा है मधीप तिला अभी लता में दैनुम की है ना कि मुखा කුසලතා අවශ්‍යයි මොනවාද කුසලතා සංනිවේදන කුසල කුසලතා පරිගණක සාක්ෂරතා වගේ ඔයගේ කුසලතා ගොඩාක් මිනිහෙකුට තියෙන්න ඕන මෙන්න මේ ලෝකේ ජයග්‍රහණය කරන්න දැන් මේක කලින් අධ්‍යාපනයේ එච්චර නොතිබ්බ දෙයක් අපි දන්න සම්භාව්‍ය අධ්‍යාපනය ඇතුලේ මේ කුසලතා ඉගැන්වුවේ නැහැ දේශපාලන විද්‍යාව නම් දේශපාලන විද්‍යාව එතකොට මේ දේශපාලන විද්‍යාවේ චින්තකයෝ කිව්ව දෙයක් තිබුණා ඔය ටික ලියාගත්තා ඉවරයි අද එහෙම නැහැ අද පාඨමාලාවල ඒවා විතරක් කරලා හරියන්නේ නැහැ. අද පරිගණක දැනුම අවශ්‍ය වෙනවා. අද තර්කණය අවශ්‍ය වෙනවා. අද ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඒ වගේ වෙන වෙන දේවල් වලට නැත්නම් මේ සමාජයේ අපිට සවයි වෙන්න කොමාරි මේක ජීවත් වෙන්න ඕන කුසලතා ප්‍රමාණයක් මෙන්න මේ නවකතාව ඇතුලේ කියනවා මේ සංක්‍රමණීය මිනිසුන්ට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. පෞරුෂය දරාසිතීමේ හැකියාව දරාසිතීම හැකියාව කියන පොඩක් දුප්පතට මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් මොකක් හරි පල්ලට පැල්ල මැරෙනවා. ඒක තමයි දරාසිතීම නැහැ කියන්නේ. නැත්තම් පියෙන් අයිනෝ අර මේ කොළඹ විශ්වවිද්‍යාලේ කරා වගේ. දරාසිතීම හැකියාව නැහැ. අහිමි වීම දරාසිතින්න බෑ. මේවත් මේම ප්‍රගුණ කළ යුතු දක්ෂතා. ඒව උපාධි පාඨමාලාවල කරන්නේ. ඒකයි ඔය මැරෙන්නේ. මැරෙන්නේ නැත්තම් පියෙන් අනගන්න යනවා. ඔය දේවල් වෙන්නේ ඒක උගන්වන්න ඕන අපි. දැන් ඒකට යුරෝපේනම් ඔය සෙන් බුද්ධඝම වගේ ඒවා උගන්වනවා. ඒවා පාඨමාල ඇතුළට ඇවිල්ලා තියෙනවා. කොහොමද දරා සිටින්නේ කියන එක. සහ නැතිම දේ රෙස්පොන්සිබිලිටි. අපි කොහොමද යම් වගකීමක් අරගෙන ඉස්සරහට යන්නේ? වගකීම දිගටම තියාගෙන ඉන්නේ කොහොමද? මෙන්න මේවා පිළිබඳ මේ සම්භාව්‍ය අධ්‍යාපනය ඇතුළට එන්න ඕන දේවල්. සම්භාව්‍ය අධ්‍යාපනය ඇතුළට එන්න ඕන දේවල් කියලා තමයි කුරේෂිලා කියන්නේ. ඒ પરම්පරාවට ලන්ඩනයේ ජීවත් වෙන්න මෙන්න මේව අවශ්‍යයි කියන පණිවිඩය අර මං කිව්ව ඒකත් මේ ඉන්දියානු නවකතාව මේ දෙකේ මේක ෆිල්ම් එකක් කරලා තිනවා මේ දෙකේම කියවෙනවා ඒ අත්‍යවශ්‍ය දේවල් අනික පැහැදිලි දේ තමයි අපි අපේ පාඨමාලා ඇතුලේ මෙන්න මේ දේ උගන්වනවද කියන එක මේක උගන්වන්නත් බෑ ලීඩර්ෂිප් නායකත්වයේ කියනක උගන්වන්න බෑනේ නායකව බිහි වෙන්න ඕන හැබැයි නායකව බිහි වෙන්න නම් අපේ විශ්වවිද්‍යාලෙ වෙන්නේ නැති දෙයක් මේ නායකව ඇත්තටම එකාතකට බිහි කරන්නේ මෙන්න මේ ශිෂ්‍ය සංගම් වගේ එයාලා තමයි ඒවා ටිකක් හරි කරන්නේ නැත්තම් බිහි වෙන්නේ නැහැ අපි එක දිගට බනිනව නේද නායකව බිහි වෙන්නේ නැහැ නායකව බිහි වෙන්නේ නැහැ නෑ ඒක බිහි කරන්නේ නැහැ එහෙම සමාජ අවශ්‍යතාවයක් ඇතුලේ නෙමෙයි අපි වැඩ කරන්නේ අපිට ප්‍රොජෙක්ට් එකක් නැහැ අපේ රටට ප්‍රොජෙක්ට් එකක් තිබුණේ නැහැ. සරත් චන්ද්‍රට යන්තම් ප්‍රොජෙක්ට් එකක් තිබුණා. නමුත් ඊට පස්සේ අපේ රටට ජාතික, ඒ කියන්නේ නැෂනල් එහෙම ප්‍රොජෙක්ට් එකක් නැහැ. ජපාන් මුහුදේ ඇමරිකන් නැව් යනකොට ජපානි මේජි අධිරාජ්‍ය මෙහෙම කියනවා. කියෝතෝ විශ්වවිද්‍යාලයට. බලපියව් ජපාන් මුහුදේ ඇමරිකන් කොඩිය අරගෙන නැව් යනවා. ඒ කියන්නේ යුරෝපය අපිට කවදාකටත් වඩා අද නම් වෙලා තියෙන්නේ. අපි හුදකලා රටක් ජපානයේ විශාලකාරයක් හුදකලාව හිටව අධිරාජ්‍යවාදී රටක් එකත් රටක් රණවික්‍රම සිංහ මහතා මේ දවස්වල ජපානයේ ඒකයි මම මේකත් මතක් කරන්නේ. හුදකලාව තිබ්බ රටක්
අපි හැමදාටම හුදකලාව හිටියේ නමුත් බලපල්ලාර යන නැවකම් දරාව තවදුරටත් අපිට හුදකලාව ඉන්න බෑ කියලා මේ ජදරාජ්‍ය ක්‍යෝතෝ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමකට කියනවා මෙතන ඉඳන් උඹලගේ වැඩේ තමයි බටහිර සහ පෙරදිග පෙරදිග අපි එකට එකතු කරන දර්ශනයක් හදාපල්ලා ඒක තමයි උඹලගේ ප්‍රොජෙක්ට් එක පෙච්චර් කාල පෙරදිග වෙලා හිටියේ අන්න බලාපල්ලා බටහිර අපේ එලිපත්තට ඇවිල්ලා අද ඉඳන් උඹලගේ වැඩේ තමයි මෙන්න මේ ව්‍යාපෘතිය හදන එක වසර 8ක් යනකොට ලෝකේ ලස්සනම ව්‍යාපෘතියක් එළියට එනවා පෙරදිග සහ අපරදිග සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඒ කියවලා බලන්න කියතෝ විශ්වවිද්‍යාලයක කරනවා එදා ඉඳන් අද බලන්න අද ජපානයේ කොතනද තියෙන්නේ ඒව නැෂනල් ප්‍රොජෙක්ට්ස් ඒක ජාතික ව්‍යාපෘතිය ඒවා ඒව දෙන්න ඕන විශ්වවිද්‍යාලයට කියන්න ඕන මෙන්න මේකත් ඔබේ ව්‍යාපෘතිය මේක කරපල්ලා එහෙම නැතුව ඉතින් විශ්වවිද්‍යාලයත් ඔහේ ඉන්නවා ඒක 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 ජාතිකව කියන්න ඕන මෙන්න මේකයි වැඩේ අපිට තියෙන්නේ ඉදිරිය අවුරුදු 20ට මහතීර මොකද්ද කළේ ලී කුවන් යූ මොකද්ද කළේ විශ්වවිද්‍යාල හැඩ ගැස්සුවා තමන්ගේ වැඩේ ඇතුළට මෙන්න මේකයි වැඩේ තව අවුරුදු 20කින් සිංගප්පූරුව තියෙන්න ඕන මෙන්න මෙතන ඒකට ඕන වැඩ ටික කරපල්ල එච්චරයි කතන්දරේ එච්චරයි කතන්දරේ වෙන මොනවා ඔයාට ඕනේ දේ මං ඔයා කරනවා මෙයාට ඕනේ දේ මෙයා කරනවා එයාට ඕනේ දේ එයා කියනවා කොළඹ විශ්වවිද්‍යාලයට ඕනේ එක එහෙම යනවා සව විශ්වවිද්‍යාලයකට ඕනේ එක එහෙම ඉතින් මේ ඔක්කොම එක එක තැන්වල විශ්වවිද්‍යාලවලට අධිකා යම්කිසි මේකක් ස්වාධීනත්වය තියෙන්න ඕනේ හැබැයි එයාලට වැඩක් තියෙන්නත් ඕනේ මෙන්න මෙතෙන්දයි අපි යන්නේ මෙන්න මෙතෙන්දයි අපි රට අරගෙන යන්නේ කියන එක ඒකෙන් බේරෙන්න කාටවත් බෑ ඒක කියන්න ඕන මෙන්න මේකයි අපි කරන්න ඕනන්නේ කියලා එක එක රාජ්‍ය විසින් කියන්න ඕන රාජ්‍ය ව්‍යාපෘති විතරක් ඇදලා දින්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ අපි හැමෝටම පොදු අරමුණක් තියෙන්න ඕන යන තැන මොකද්ද කියලා ඒකයි මහතිරලා නායකයෝ වෙන්නේ ඒකයි ලීකෝන්ලා නායකයෝ වෙන්නේ රයිට් මෙන්න මේ ලීඩර්ස්ලා අපි හදා ගන්න ඕන ඒක වෛද්‍ය 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 විද්‍යාවද ඒක වෙන එකක්ද කියන එක නෙමෙයි අදාළතාවයේ ඒව ඇතුලේ නායකයෝ බිහි වෙන්න ඕන ඒකට අවශ්‍ය පසුබිම පස අපි සකස් කරන්න ඕන. ඒක වෙලා නැහැ. සහ නිර්මාණශීලීත්වය මේ ඩාවින්චිගේ නොට්පොතේ බලන විට නිර්මාණශීලී වෙන්න ඕන. වෙන කවදාකවත් නොසිතූ විදිහට අපි හිතන්න ඕන. එහෙම උරු කරලා නැහැ අපේ රටවත්. වෙන කිසිම කෙනෙක් නොසිතපු විදිහට අපි කොහොමද හිතන්නේ? කොහොමද නිව්ටන්ලා හිතුවේ? කොහොමද කොලම්බස් මේ ලෝකෙ මේ පල්ලමකට යනවා කියලා බයිබලයේ අච්චර කියද්දි තව ටිකක් ගියොත් එහෙම මහා පාතාලයකට යනවා කියලා කියද්දි කොලම්බස් පොඩ 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 උත්සාහ කරනවා තව ටිකක් යන්න තව ටිකක් යන්න එහෙම තමයි කොලම්බස් නායකයෙක් වෙන්නේ ඊට පස්සේ තමයි කොලම්බස්ට ඇමරිකාව හම්බ වෙන්නේ ඒක ඇමරිකාව කොලම්බස්ට හම්බුණාද මොකද්ද කියන එක නෙමෙයි නමුත් එහෙම තමයි ගියේ ඒ නිර්භීත බව තියෙන ඕන රටක් ඉස්සරහට යනකොට අධ්‍යාපනයේ වගකීමක් තමයි ඒ නිර්භීත බව හදන එක මිනිස්සු තුළ බය නැතුව කොහොමද ඉස්සරහට යන්නේ ඉස්සරහට පලයල්ලා මෙන්න මේ පරිවිඩය අරගෙන පලයල්ලා මෙන්න මේ දේ අපිට කරලා දෙන්න ඕන ඒවා නැෂනල් ප්‍රොජෙක්ට්ස් ඒවට බැනලා වැඩක් නෑ ඒකට රාජ්‍ය සූදානම් වෙලා තිබුණ නෑ ලංකාවේ කවදාකවත් මන් දන්නේ ඉතිහාසය ඇතුලේ රාජ්‍යෙන් කවුද චන්ද්‍රිකාවිල්ලා කිව්වද මෙන්න මේ වැඩේ කරපල්ලා ඉදිරිය අවුරුදු 10ට කියලා එහෙම එකක් නෑ එහෙම එකක් නැති වෙනකොට මුකුත් ඇති වෙන්නෙත් නැහැ. තව ෆිල්ම් එකක් එවරස්ට්. එවරස්ට් මුලින්ම නගින්නේ බ්‍රිතාන්‍ය මිනින්දෝරුව. මොකද මිනින්දෝන්නේ උන්ට භූමිය දුන්නහම මනිනවා. මැරලා අංකයක් කියන්න ඕන රාජ්‍යයට මෙච්චරක් කුසයි මෙච්චරක් පල්තම් මොකක් කරේ එකක්. ඊට කලින් නේපාල ෂර්පාවරු මේක උඩට නැගලා තියෙනවා. නමුත් අපිට ඒක ඉතිහාසයේ සාධක එහෙම හොයාගන්න බෑ. අපි මුලින් දන්නේ යුරෝපියන් මේකට නැංගා අන්තිමට කවුද එවරස්ට් තරණය කරන්නේ? එවරස්ට් තරණය කරා කියන සාමාන්‍යයෙන් කියන්නේ කවුද? උඩම නගිනකොට තියනනේ හිලරි බෙන් කියලා එකක් ඒයාගේ නමට තමයි ඒක තියෙන්නේ එක්මන් හිලරි එතකොට
කොහොමද මේක නගින්නේ? ඒ කියන්නේ මේ මිනිස්සු තුල තිබුණා මෙන්න මෙහෙම සිතවිල්ල. මම කියන්නේ ලාංකිකයන් තුල ඒකත් ඇති වෙන්න ඕන. මීට පෙර කවදාවත් නොකරපු දෙයක්. කවරදා දැන් මේක තනිකර දැන් බෞද්ධාගම ඇතුලේ වාගේ ගත්තොත් මේක මේ හිස් දෙයක් නෙනේ. ওই කන්දොඩ නැංගා කියලා මොකද්ද වෙන්නේ? මුකුත් නැහනේ. නැහැ මං කියන්නේ බුද්ධාගම විචනයක් වගේ නෙමෙයි. නමුත් අපි හිතුවොත් ඒක හිස් බව නෙනේ. ඔතෙන් නැංගත් වඩින් අපි ඉස්සරහට නැංගත් ඉතින් හිස් බවනේ. නෑ යුරෝපියන් එහෙම නෙමෙයි කරේ. ඒ හිස් බව ඇතුලේම වුණ අර්ථයන් හෙව්වා. ලෝකේ යන්න පුළුවන් ඉහළම තැනට යන්න උත්සාහ කරා. පහළම තැන මොකද්ද කියලා බලන්න උත්සාහ කරා. ඈතම තැන මොකද්ද කියලා බලන්න උත්සාහ කරා. මෙහෙම මෙහෙම මහද්වීප ඔස්සේ වුන් නොදන්නා දෙයක් වෙත ගමන් කරා. කොකාකෝලා ඊසිට්. නොදන්නා දෙය මොකක්ද? ඒ අපතුල නැති දෙය මොකද්ද? අර්ථය හැම වෙලාවම එළියේ හෙව්වා. ඒක තමයි අපේ සහ يعني බෞද්ධ සහ අපරදිග වෙනසෙත් ඒකනේ. තමන්ගේ තමන් තුල නැති අර්ථය එළියේ හෙව්වා. එළිය හොයන්න උත්සාහ කරමින් ඒක පස්සේ ගියා. පස්සේ යනවා. ඒක පිටිපස්සේ යනවා. මොකක් හරි දෙයක් ඇති කියලා හිතාන යනවා. එහෙම ගිහිල්ලා තමයි එයාලා නොදන්නා කලාප වලට ගමන් කරේ. ඒ නොදන්න කලාප වලට ගමන් කරාට පස්සේ තමයි අනික් අයට පුළුවන් වුණේ ආ එතෙන්ට යන්න පුළුවන් නේද? එවරස් කියන්නේ නගින්න පුළුවන් තැනක් නේද? අද ලෝකේ අංකයේ සංචාරක නිකේතනය. මම හිතන්නේ කතා කර ඇති ප්‍රශ්නාව අහන්න මේක ලස්සන දර්ශනයක්. යන්න බැරි තැනකට සමාජයක් ඇතුළේ අපිට යන්න පුළුවන්. ඒක රත්තරක් වෙන්න අධ්‍යාපනයට පුළුවන්. අධ්‍යාපනය තමයි අත්වැඩ සපයන්නේ. ඒ නිර්භීත මිනිස්සු ඇති කරන්නේ අධ්‍යාපනය. ඒ සාරය මිනිසුන්ට දෙන්නේ ඒ උඹලට කරන්න පුළුවන් කියන හැකියාව අදහස මිනිස්සු තුළ ඇති කරන්නේ අධ්‍යාපනය. විශේෂයෙන් මිනිස්සු තුළ තියෙන බිය නැති කරන්නේ අධ්‍යාපනය. මිනිස්සු විකසිත කරන්නේත් අධ්‍යාපනය. ඒ නිසා අනාගතයේ තවදුරටත් මම හිතන්නේ අධ්‍යාපනය සතුයි. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අපි කරනවද නැද්ද කියන එක පිළිබඳ කතාවේදී මෙන්න මේ දෙත් මතක තියාගන්න. ඒ තමයි අද මම මේ දේ ඔයාලට කියන්නේ යම්කිසි දාර්ශනික පදනමක් එක්ක. ඒ නිසා අපි මොනතරම් ප්‍රතිසංස්කරණ අධ්‍යාපනය තුළට ගෙනාවත් එහි තුළ ඒ තුළ තියෙන දාර්ශනික ප්‍රවේශය විනාශ කරන්නත් එපා. ඒකත් උරුමයක් හැටියට අපි තියාගන්න.